අතීතයේ අපිට තිබ්බේ දර ලිප් නැත්නම් ගොම මැටි ගෑ ලිප් කුස්සිවල බිම තිබ්බේ ගොම මැටි ගාලා. ඉතින් ලිප්පත් එහෙමමයි. ඒ නිසා ඒ කාලේ සිංහල අවුරුද්දට අම්මලාට පුළුවන්කම තිබ්බා පරණ අවුරුද්දේ අලු අයින් කළා වළං අයින් කළා අලුතින් ලිප ලිපේ ගොම ගාලා මැටි ගාලා ප්‍රතිසංස්කරණය කරලා අලුත් කරලා වේලවල අලුත් අලුතෙන් කිරි උතරන බත ලිපේ තියන්න අලුත් කිරි අලුත් මුට්ටිය ලිපේ තියන්න හැකියාවක් තිබ්බා. හැබැයි ඊට පස්සේ අපිට ටිකින් ටික මේ මැටි ලිප අහිමි වෙනවා, දර ලිප අහිමි වෙනවා. අපේ ජනගහනය වැඩි වුණාම, නාගරීකරණය වුණාම මේ මේවා සඳහා වෙන වෙන ඉලෙක්ට්‍රොනික බ්‍රාහ්මණ එනවා. එහෙම නැත්නම් ගෑස් ලිප් වෙනවා, රයිස් කුකර් වෙනවා, තවත් විවිධ විවිධ ගණයේ කුකර් වර්ග එනවා. දැන් කුකර්වල මැටි ගන්න ඕනේ නෑනේ, ගොම ගන්න ඕනේ නෑ. ඒක තිබ්බාම කිරි උතුරනවා. ඒ නිසා නූතනවාදී නැත්නම් නූතනයේ ගෙවල් වල ඒ අන්තරාපු නිසා අර ගොම මැටි ගාලා අලුතෙන් ආපහු රීෆ්‍රෙෂ් වෙනවා කියන එක කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් මේ මාධ්‍ය කරුවන් හැටියට අපේ වගකීමක්, ඒ වගේ මාධ්‍යවල වගකීමක්, යම් යම් සංවිධානවල වගකීමක් යුතුකමක් වෙනවා පසු පරම්පර නැත්නම් අපෙන් පසු වෙන පරම්පරාවට මේවා පෙන්වන්න මොඩලයක් හදන්නේ. මොඩල් එක තමයි මේ අවුරුදු උත්සව අවුරුදු සිරිත් විකාශය කරන නාලිකාවල කරන්දි කිරණ වැඩ. ඒවාවේදී ඔය ලිපගිනි නැත්නම් ලිප ගොම මැටි ගෑම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා නම් හොඳයි. ඒ තමයි අපි සිතුවිලි අලුත් කරගන්නවා. භෞතිකව ලිප අලුත් කරනවා විතරක් නෙවෙයි, අපි සිතුවිලිත් අලුත් කරගන්නවා. අර පරණ අලු ගොඩවල් අයින් කළා, අලුතෙන් මුට්ටියක් ලිපේ තිනවා, අලුතෙන් ඇඳුම් අඳිනවා. ඒ නිසා මේක අර අපි 5S ක්‍රමය කියලා ලෝකේ හොයලා දුන්නානේ. ඊට පෙර අපි 5S ක්‍රමය හොයලා ඉවරයි. ඒ කියන්නේ නැවත අපි දැන් පරිගණකේ රීෆ්‍රෙෂ් බටන් එක නැත්තම් ෆෝන් එකේ රීෆ්‍රෙෂ් බටන් එක ඔබනවා වගේ තමයි සිංහල අවුරුද්ද කියන්නේ. මහන්සි වෙලා ගොවිතැන් කළා, රැකියා කළා, රස්සා කරලා අලුත් අවුරුද්දකට නිමාඩුවක් ලැබලා සිත සනසා ගන්න තියෙන්නේ අලුත් අවුරුද්දයි. ඉතින් මෙදා අලුත් අවුරුද්දේ එන්නේ සරල කාරණාව හිතේ තියන් අවුරුදු සමරන්නට.